මම ඉතිහාස ප්‍රශ්නයක් අහන්නේ ඔබ වහන්සේගෙන් මේ තුන්වන ධර්ම සංගායනාව පැවතුණාද ඔව් ඒක ඇත්ත ඇත්තද ඇත්ත ආ එතකොට මේ මේ තුන්වෙනි ධර්ම සංගායනාව ලිඛිතව තියෙන කොහෙද තියෙන්නේ ඒක තමයි තුන්වෙනි ධර්ම සංගායනාවක් පැවැත්වුව බව ලේඛනගතයි කොහෙද තියෙන්නේ කොයි පරිච්ඡේදයේද ඈ ත්‍රිපිටකය දැනගන්න ඕන නෑ ත්‍රිපිටකය නෑ ත්‍රිපිටකය කොහෙද ධර්ම සංගායනාව ත්‍රිපිටකය තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පස්සේ තියෙනවා අර පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වුව බව අජාසත් රජුරු එච්චරයි මේ කොහෙද පළවෙනි ධර්ම සංගායනාව ගැන කොහෙද තියෙන්නේ ඉන්දියාව පොතක තියෙනවද නෑ නෑ එහෙනම් කොහෙද තියෙන්නේ පළවෙනි ධම්ම සංගායනාව තියෙන්නේ අපි ත්‍රිපිටකේ ඔව් දෙවෙනි තුන්වෙනි සංගායනාව පිළිබඳව පළවෙනි දෙවෙනි තුන්වෙනි තුනම ගැන තියෙන්නේ කොහෙද ඒක නම් දන්නේ අපේ හඳුනේ මහා වංශයේ අර පරිවර්තනය කරපු මහා වංශයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනාව පළවෙනි දෙවෙනි තුන්වෙනි පරිච්ඡේද ආයංගල නමුත් දැන් අපි එංගලන්තයෙන් ගෙනාව මහාවංශයේ නිර්මල නිවැරදි මහාවංශයේ පළවෙනි දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදවල තියෙන්නේ මොකද්ද මේ ඔක්කාකාර ඔක්කාක වංශය සුද්ධෝදන රජුරුවන්ගේ එනකන් ඒ වංශය විග්‍රහ කළා පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනාවන් මේ හෙළබිමේදී කළ බව තියෙන්නේ මේ හෙළබිමේ ඉතිහාසයයි මහාවංශයේ දීපවංශයේ දෙකේම තියෙන්නේ ඉන්දියාවේ කොහෙවත් ලියන තියෙනවනම් මම පිළිගන්නවා ඉන්දියාවේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනා කළේ කියලා එතකොට ඉන්දියාවේ තිබුණා කියලා තමයි දැන් සම්මතේ කියන්නේ ඒ සම්මතේ දැන් මේ මහාවංශය පිළිගන්නේ නැති මිනිස්සු මොකද මහාවංශය ඔය පරිච්ඡේද තුන අයින් කළා හරි හරි පරිවර්තනය අයින් කළා මේක තේරුම් ගත්තාම සුද්ධ මේක අයින් කළා සිංහල මිනිස්සුත් අයින් කළා මේ ඉන්දියාවේ පොතක තියෙනවා නම් කොහේ හරි බුදුහාමුදුරුවෝ විපදුනා කියලා බුද්ධත්වයට පත් වුණා කියලා හරි ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනා පැවැත්වුවා හරි ඔය මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන මොකක් හරි තියෙනවා නම් මම පිළිගන්නවා නමුත් මොකක්වත් ඉන්දියාවේ ලියපු පොත් තියෙනවා අර මේ පුරාණ ග්‍රන්ථ වේද ග්‍රන්ථ හරියට තියෙනවා උපනිෂද් ග්‍රන්ථ තියෙනවා ඒ එකකවත් බුදුහාමුදුරුවෝ ගැන හරි ධර්මයේ ගැන හරි පටිච්චසමුප්පාද ධර්මයේ හරි ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි සංගායනාහාර ගැන මොකවත්ම සඳහනක් කොහෙවත් ඔය වේද ග්‍රන්ථවල ඉන්දියාවේ ග්‍රන්ථන මේ ලංකාවේ ලියපු මහා වංශයේ අර මුල් ඔරිජිනල් මහා වංශයේ දීප වංශයේ දෙකේම තියෙනවා අපේ අන්දර මම මේවා අන්දයින්සේ මේවා බලන්නේ නැහැ දකින්නේ නැහැ කියවන්නේ මම තේරුම් කරලා දෙන්න ඒ වෙනුවට අර ඉන්දියාවෙන් ඉන්දියාවේ මේවා තිබුණේ කියලා නිකන් කවුරු හරි ලියපු එක පොත තමයි අද පිළිගන්නේ ඒක තමයි අද භාවිතා කරන්නේ එහේ අපේ ආන්දනේ මේ මේ ප්‍රශ්නේ පැනනගුනේ මට මේ මට පොතක් හම්බුණා මේ මේ කවුගේද අශෝක සෙල්ලිපි කියලා ඒ සෙල්ලිපි එකකින්වත් මේක හොයාගන්න බැරි වුණා ඒක ඔව් ඒක අර අපේ කවුද මේ 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 කවුද මේ මතුකම් පැත්තේ හාමුදුරු නමක් ඒ අශෝක සෙල්ලිපි ගැන පොතක් ලිව්වනේ මේ දැන් පිළින මේ මරණයට පත් වුණා ඒ හාමුදුරුව කවුද මේ 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 විමල නෑ මේ ළඟදී දැන් අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා නැති වුණා බෙල්ලන් විල නෙමෙයි බෙල්ලද බෙල්ලණ ඥාන විමල යන්න බෙල්ලණ ඥාන ඔව් බෙල්ලණ ඥාන විමල බෙල්ලණ කියන්නේ මතුකම කිට්ටුව තියෙන ගමක් බෙල්ලණ ඥාන විමල හාමුදුරුව අශෝක ලිපි ගැන පොතක් ලිව්වා ඒ පොතේ බෙල්ලණ ඥාන විමල හාමුදුරුවත් කියලා තියෙනවා මේ කිසිම දාසක මේ බුද්ධ ධර්මයේ ගැන මේ සඳහනක් නැහැ අශෝක රජුරුව කරපු චාරිකා සතා ඒ චාරිකා වලදී යම් යම් ගම්බර පැවලුවා යම් යම් තැන් වලට ඒවයි තියෙන්නේ ඔබ වහන්සේ සූපත් වේවා